Hi, Mahesh Movie YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මේ movie clip එක මම හිතනවා ගොඩක් ගෑන් ළමයිට වැදගත් වෙන විදිහේ movie clip එකක් වෙයි කියලා. මොකද ඔයාලා thumbnail එකේ දැක්කා වගේම What's in my dressing table කියන movie clip එක තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් ඇත්තටම මේ movie clip එක අවසානයේ What's in my dressing table වලට වඩා මම හිතනවා ඔයාලට චූටි ideas ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලගේ dressing table එකත් ලස්සනට පිළිවෙලට තියාගන්නේ කොහොමද කියලා. ඉතින් පිළිවෙල කියන දේ ඉන්නේ ලස්සන කියන දේ පේන්නේ නේද? ඉතින් ඔන්න මේ dressing table එක මට හදලා දුන්නේ මගේ අප්පච්චි. ඉතින් එයාට කැමති විදිහට තමයි එයා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ මේ ඩ්‍රෙසින් ටේබල් එක මීට කලින් මූවී ක්ලිප්ස් වලත් ඕනි තරම් දකින්න ඇති. ඉතින් ඒ නිසාම මං හිතුවා ඩ්‍රෙසින් ටේබල් එකේ තියෙන්නේ මොනවාද, ඒව කොහොමද ලස්සනට පිළිවෙලට තියාගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. සමහර විට මට වඩා දේවල් ලස්සනට පිළිවෙලට ඩ්‍රෙසින් ටේබල් එක තියාගන්නේ කොහොමද කියලා ඔයාලා දන්නව වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලා දන්න ටිප්ස් තියෙනවා නම් ඉතින් ඔයාලා මේ මූවී ක්ලිප් එකේ අතින් කමෙන්ට් කරලා මට කියයි කියලා හිතනවා. එතකොට මටත් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේද? ඉතින් සමහර විට ඔන්න ඔයාට මීට වඩා ලොකු ඩ්‍රෙසින් ටේබල් එකක් තියනවා වෙන්න පුළුවන්. නැත්නම් මේ වගේම සාමාන්‍ය ඩ්‍රෙසින් ටේබල් එකක් තියනවා වෙන්න පුළුවන්. නැත්නම් මීටත් වඩා චූටි ඩ්‍රෙසින් ටේබල් එකක් තියනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි දැනගන්න ඕනේ අපේ ඩ්‍රෙසින් ටේබල් එක ලොකු උනත් පොඩි උනත් කොහොමද ලස්සනට පිළිවෙලට තියාගන්නේ කියලා. ඉතින් මූවී ක්ලිප් එකට යන්න කලින් ඔන්න චුට්ටක් මං හිතුවා ආලත් එක කතා කරන්න ඕනේ කියලා. මොකද ගොඩක් අය ගොඩාක් විස්තර අහලා තිබ්බා. ඒ වගේම ඔයාලා මගේ මූවී ක්ලිප්ස් වලට දෙන ලස්සන කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තුතියි කියලා කියනවා. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා මම කවුද කියලා මූවී ක්ලිප් එකක් කරන්නකෝ කියලා. ඉතින් මං ඉස්සරහට ඒ මූවී ක්ලිප් එක කරන්නම්. හැබැයි දැන්ම නෙමේ. මං හිතනවා දැන්ම ඒ මූවී ක්ලිප් එක කරන්න මම ආධුනික වැඩිද කියලා. ඒ නිසා අපි තාචුට්ටන් මෙහෙම ඉස්සරහට ගියාම මම හරි කාලේ ආවම ඒ මූවී ක්ලිප් එක කරන්නම්. ඉතින් දැනට ගොඩක් අය අහලා තිබ්බා මගේ පවුලේ විස්තර. මම තනියමද ඉන්නේ කියලාත් අහලා තිබ්බා. ඇත්තටම නැහැ. මං හිතර මම මේ දේවල් මගේ කලින් මූවී ක්ලිප්ස් ඇතුලේ චුට්ට චුට්ට කියලා තියෙනවා කියලා. ඉතින් එන්න මගේ ගෙවත්තට කියන මූවී ක්ලිප් එකේ කියලා තියෙනවා. ආය මොකේද ඔන්න මට මතක නැහැ. ආය තව මොකක් හරි මූවී ක්ලිප් එකක මම චුට්ට චුට්ට කියලා තියෙනවා. මගේ හවුස් ටුර් කියන මූවී ක්ලිප් එකේ ඔන්න මං චුට්ට චුට්ට ඒ ගැන කියලා තියෙනවා. ඉතින් මගේ දේවල් මම මේ වගේ මූවී ක්ලිප්ස් ඇතුලේ චුට්ට චුට්ට විස්තර කියන්න. අන්න ඒ ගැන අහපු කට්ටියටත් මං හිතනවා ඔන්න ඒ අයට උත්තරයක් ලැබුණා කියලා. ඉතින් ඔයාලා ගොඩක් මූවී ක්ලිප්ස් රික්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් දැන් මම මොටිවේට් වෙලා ඉන්නවා ඇත්තටම ගොඩ මූවී ක්ලිප්ස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා සතියට අඩුම තරමේ මම උපරිම උත්සාහ කරන සතියට අඩුම තරමේ මූවී ක්ලිප්ස් තුනක්වත් ඔයාලට බලන්න අප්ලෝඩ් කරන්න. බොහෝ විට ඒ මූවී ක්ලිප්ස් තුන සතිය දවස් තුනක තමයි අප්ලෝඩ් කරන්න ඉන්නේ. මොකද සෙනසුරා දිරිදා ඒ මූවී ක්ලිප්ස් රෙකෝඩ් කරගන්න මට කාලය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සතිය දවස් තුනක මූවී ක්ලිප්ස් තුන අප්ලෝඩ් කරනවා රෑ 7:30ට කියලා තමයි මම දැනට හිතන් ඉන්නේ. ඒ දවස් තුන චුට්ටක් මට කියන්න අමාරුයි දැන්ම. මොකද එහෙම වුණත් ඉතින් ඔයාලා බලාගෙන ඉන්න හදිසියේ මට ඒ දවසටම කරගන්න බැරි වුණත් කියන බය චුට්ටක් තියෙනවා තාම මම අලුත් නිසා. ඉතින් මං ඉස්සරහට ෂෙඩියුල් එකක් හදාගන්නම් කියලා කියනවා. එතකොට ඒක ඔයාලටත් ලේසි වෙනවා නේද? හරි. ඉතින් ඔන්න ඔය දෙක ටික තමයි ඉතින් කියන්න ඕනේ. අනිත් එක කියන්න ඕනේ මම හිතනවා මගේ ජීවිතේ ඇත්තටම මේ ගත වෙන්නේ ලස්සනම කාලේ කියලා ඔයාලගේ ආදරෙත් එක්ක. මොකද ඇත්තටම ඔයාලා මට සෝෂල් මීඩියා හරහා
మహేష్ మూవీ ఇన్స్టాగ్రామ్ వల్ట మహేష్ మూవీ ఫేస్బుక్ పేజ్ ఒకట ఏమైనా మెసేజెస్ కూడా అనివార్యంగా మమ ఈ హెమ మెసేజ్ కమ్మ కేవల ఒయాలట రిప్లై కల్లతి ఏవగేమ తమ కమెంట్స్ వలట మం ఉపరిమ ట్రై కర్నో ఏదేవల్ మిస్ కరన్ నతు ఏదేవల్ట రిప్లై కరన్న ఇతిన్ ఒయాల ఏదైన ఆదరేట మమా గుడారి కాదే కేల కియన్నోని ఇతిన్ ఒన్నేన చుట్టక్ మూవీ క్లిప్ ఎకిన్ గత్త ఒయాలట కథా కరన్న ఓని నిసా කතා කරන්නද ඕන කියලා හිතුනේ දැන් සුට්ටක්. ඉතින් දැන් අපි යන් මූවි ක්ලිප් එකට What's in my dressing table. හරි ඔන්නితి මම ඉන්නවා මේ පැත්තේ මේ විදිහට. ඉස්සල්ලාම dressing table එකේ මෙන්න මේ පැත්තේ උඩම තියෙන showcase එකෙන් පටන් ගන්නම්. ඉතින් මේක මෙහෙම open කරාගෙන පස්සේ ඔන්න තියෙනවා wet tissue packet එකක් මේක මට පිටරටින් හම්බුනේ. ඉතින් මේ තියෙන්නේ මගේ hair serum එක. මේ ගැන මම විස්තර මගේ කලින් movie clips වල කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවා බලන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන නිසා මම මේක මෙතන තියාගෙන ඉන්නවා. පොඩි අවානකුත් තියෙනවා මෙතන. හරි ඊට පස්සේ යටින් තියෙනවා මගේ perfume collection එක. ඇත්තටම ගොඩක් කැටි කියලා තිබ්බානේ perfume collection එක ගැන movie clip එකක් කරලා පෙන්වන්න කියලා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ හැම දෙයක්ම මට තෑගි හම්බුණ දේවල්. ඉතින් අනිත් එක ඒ වගේ branded හරියට මම දන්නෙත් නැහැ. අනිත් එක ගොඩක් වෙලාවට පිටරට දේවල්. ඒ නිසා මං හිතුවා මේ movie clip එක මං දැම්ම කරන්න නැහැ. මම පස්සේ ලංකාවේ තියෙන perfume ටිකක් පාවිච්චි කරලා ඔයාලට review එකක් ගේන්නම් කියලා. ඉතින් මෙන්න මේ වගේ චූටි චූටි බෝතල් වගේ තියෙන්නේ පර්ෆියුම් දාලා. ඉතින් අතර මහාට පේනවා ඇති මේ මේ පර්ෆියුම් මම තාම ඕපන් කරලවත් නැහැ. ඊට අමතරව ඔයාලා දන්නවා මේ මේ කොච්චර පර්ෆියුම් තිබ්බත් අරන්නේ මෙන්න මේක නැත්තම් මට එන අප්සෙට් කියන්නේ වොෂ් එකක් දාලා වුණත් මේකෙන් ओडिकोलन चुट्टा करगन ओलुवट अनिवार्य दागान हेते ना मट मंगे सुंदर गोड़ा कासा मेके में बेबी शरमी के सुधपाटे कहपाटे ओडिकोलन गोडाक सुंदाई के हेते ना थिंक मंगे फ्लेवर्स दिखता गोडाक खमती ඊට පස්සේ තියෙනවා ඔන්න මගේ බොඩි ලෝෂන්. මේ ගැන ඉතින් විස්තර මං මූවි ක්ලිප් වල කියලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ යටම මගේ හෙයා බෑන්ඩ්ස් දාලා. ඉතින් මං හිතනවා මේ වගේ චූටි චූටි සෝකේස් තියෙන එකෙන් ඔයාලට පේනවනේ ලස්සනට පිළිවෙලට ඒ දේවල් දාලා තියාගන්න පුළුවන් කියලා නේද? ඉතින් ඔන්න අපේ අප්පච්චිගේ අයිඩියා එකක් වුණත් ඔන්න මට ගැළපෙන විදියටම මේ ඩ්‍රෙසින් ටේබල් එක හදලා තියෙනවා. ඉතින් හෙයා බෑන්ඩ්ස් උත් ඔයාලා කලින් මගේ මොයි ක්ලිප්ස් වල ඉතින් දැකලා ඇති. ඒ නිසා මං එකින් එක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපි යමු මෙතෙන්ට. මෙතන තියෙනවා මගේ ලස්සන ලස්සන ස්ටැචුස්, මට තෑගි හම්බුන දේවල් සහ මම ගත්ත දේවල්. ඉතින් මේ බවවා ඇත්තටම මට මතක හිටින දෙයක් වෙලා තියෙනවා. මොකද මෙයා වගේම සුරතල් සතෙක් නැත්තං බල්ලෙක්. ඉතින් අපේ ගෙදරත් හිටියා. එයාගේ නම සින්දි. එයා නැති වුණා. ඊට පස්සේ අපි ආයේ බල්ලෙක් හදන්න ගත්තේ නැහැ. දුකයිනි නේද සත්තු ඇති කරලා නැති වුණාගෙන් පස්සේ. ඉතින් එයත් මෙයා වගේම තමා. ඉතින් මට දැන් ඔන්න මෙයා ඉන්නවා. එයාව මතක් වෙන්න. මේ තින්නේ බවුව කෙනෙක්. මේ තියෙන්නේ බර්ත්ඩේ කාඩ් එකක් මගේ අම්මාගෙනුයි අප්පච්චිගෙනුයි මට මේ අවුරුද්දේ හම්බුන බර්ත්ඩේ කාඩ් එක. ඉතින් ඔයාලා මගේ බර්ත්ඩේ vlog එක බලලා නැත්තම් ඔන්න මම මෙතන උඩින් දාන්නම්. එතකොට ඔයාලට ඔන්න බර්ත්ඩේ vlog එක බලන්නත් පුළුවන්. ඔන්න ඒකේ මම WhatsApp වලින් මගේ අම්මටයි අප්පච්චිටයි කතා කරන වීඩියෝ චුට්ටකුත් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඔන්න පෞලි විස්තර අහපු මගේ YouTube ඔඩියන්ස් එක කැමති වෙයි කියලා හිතනවා. ඉතින් මේ ඔක්කොම එදා මම ප්‍රසන්ට් හම්බුන වෙලාවේ ඕපන් කරලා පෙන්නපු කාඩ්ස් දෙක. ඊට පස්සේ අපි යන්. ඉතින් මම මෙන්න මේ වගේ චුටි බූල් බූල් තියෙන එකක් දාලා තියෙනවා. එතකොට ෂෝයි කියලා හිතනවා ඒකේම තියෙද්දි. ඊට ඒක යටින් තියෙන්නේ මෙන්න මේ වගේ චුටි ග්ලාස් එකක්. එතකොට ඩැමේජ් වෙනවා අඩුයිනේ නේද? ඊට පස්සේ ඔන්න යන් මෙන්න මෙතන උඩට. මෙතන තියෙන්නේ මගේ සෙල්ෆි ස්ටික් තියෙනවා දෙකක්.
ෆෝන් එකට කැමරා එකට දැන් ඔයාලා දැක්කනි මගේ මේ GoPro එකෙන් තමයි මම අද ෂූට් කරන්නේ. ඉතින් මගේ මේ GoPro කැමරා එක අන්බොක්සිං වීඩියෝ එකක් මගේ channel එකේ තියෙනවා. ඔන්න මම මෙතන උඩින් දාන්නම් ඒ link එක කාට හරි වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් මෙතන තියෙන්නේ චූටි චූටි Q-Tex ටිකක් තියෙනවා, රිමූවර් එක තියෙනවා, වැස්ලින් ඕනමදී බේකින් සෝඩා තියෙනවා. ඇත්තටම බේකින් සෝඩා වලින් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා අපිට. මම ඒක ගැන විස්තර මොන වගේ ප්‍රයෝජනද බේකින් සෝඩා ගැන තියෙන්නේ කියලා ඔයාලට ඉස්සරහට මූවි ක්ලිප්ස් වලදී කරන්න. මෙතනත් ලස්සන ලස්සන චූටි ස්ට්‍රැචර්ස් ටිකක් තියලා තියෙනවා. හරි, ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ක්‍රීම් ටික. ඉතින් මම පාවිච්චි කරන ක්‍රීම් වර්ග ගැන ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් ඒ ගැන මම මගේ කලින් මූවි ක්ලිප්ස් වල කියලා තියෙනවා. ඊට අමතරව මම කරේ ඇත්තටම ආයුර්වේද ප්‍රොඩක්ට්ස් ගැන මූවි ක්ලිප් එකක්. ඉතින් මම ඒ නිසා මෙන්න මේ ෆේස් ක්‍රීම් එක ගැන ඔයාලට කියලා නැහැ. මම දැන් කියන්නම්. මේක ඇත්තටම වියානා එකේ එන නෝමල් ටු ඔයිලි ස්කින් වලට ගැලපෙන ෆේස් ක්‍රීම් එකක්. ඇත්තටම මේක ජෙල් ටයිප් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ගෑවට පස්සේ දාඩිය දාන්නෙවත් නැත්නම් ඔයිලි ගතියක්වත් දැනෙන්නේ නැහැ ඔයාට. ඔන්න මම මේකේ ප්‍රයිසස් කොහොමද කියලා මම මේ ස්ක්‍රීන් එක යටින් දාන්නම්. මේක අද ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නපු නිසා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ සීරම් එක, ඒවා මේවා ගැන, කෝජි ක්‍රීම් එක, ඇක්නිස් ගැන, ඒවා මේවා, මොනවද සනෝද ගැන, එහෙම මම ඔයාලට කියලා තියෙනවා. මේක ඇත්තටම මේ උඩ තියෙන මේ ෆේස් ක්‍රීම් එක මම අලුතෙන් ගත්ත එකක්. මම මේක මේ දවස්වල ට්‍රයි කරනවා. ගොඩක් ඇස්සයට කළු වෙලා තියෙන අයට එහෙම මේකේ මේක ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මම ඒ ගැන රිවිව් එකක් වෙනම වීඩියෝ එකකින් ගේන්නම් මේ ක්‍රීම් එක ගැන. මේක දැනට තියෙන්නේ අනුරාධපුර අවට විතරයි. ඒ නිසා මම ඒ ගැන විස්තර තව දැනගෙන ඔයාලට ඒ ගැන රිවිව් එකක් ගේන්නම්. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ හෙයාර් ඔයිල්ස් ටික. මේවා ගැනත් ඉතින් මම ඔයාලට කලින් කියලා තියෙනවා. මරවක කේන නේත්‍රකාන්ති ඔයිල් එක තියෙනවා, නිල් යදි තෛලය තියෙනවා. ඉතින් මේ චූටි ඔයිල් එක, මේක කොකොනට් ඔයිල් එකක්. ඉතින් මේක මට එවලා තිබ්බේ අපේ අම්මේ. ඒක හැබැයි දැන් ඉවරයි, චුට්ටයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ පැත්තේ සෝකේස් ටික තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෙහෙම පල්ලැහෙන් තියෙනවා. ඔන්න කියන්න පුළුවන් චූටි කඩයක් කියලා. හොඳේ මේක මෙහෙම ඕපන් කරාම මෙතන තියෙනවා ඉතින් අමගේ මාස්ක් ටික. මේ දවස්වල අපි හැමෝම අපේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්න ඕනේ නේද? ඉතින් පොඩි කඩයක් කියලා කිව්වේ මෙන්න මේ නිසා. ඉතින් සබන් තියෙනවා, වීට් තියෙනවා, රේසර්ස් තියෙනවා. මම සමහර වෙලාවට වීට් කරනවා ගොඩාක් අඩුයි. ගොඩාක් වෙලාවට කරන්නේ මෙන්න මේ වගේ රේසර් වලින් රේසර් කරනවා. ඔය වගේ දේවල් තියෙන ඊට ඒ වගේම කියන්න ඕනේ මේ සැනිටයිසර් ටවල්ස්. මම මේ වගේ ඒ පැකට් එක ඕපන් කළා මේ වගේ බෑග් එකකට දාලා තියෙන. එතකොට ගන්න ලේසි නිසා. ඊට පස්සේ මෙතන යට තියෙනවා මගේ බාත්รูම් ෂූස් දෙක. මේ තියෙන්නේ එකට කියුට් නේ, ලස්සනයි නේ. මේක මම ගත්තේ කොහෙන්ද කියලා ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම් ප්‍රයිසස්. ඒවා මේ ඔක්කොම විස්තර. ඊට පස්සේ චූටි බෑග් එකක් තියෙනවා. මේක මගේ කලින් ෆෝන් එක දාලා තිබ්බ ෆෝන් කවරය. දැන් ෆෝන් එක ඒ කවරේ දාන්න බැරි හින්දා ඉතින් ඔය විදිහට තියලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි සෝකේස් එක. ඒක ඉතින් මම මෙතන යට දාලා තියෙනවා මගේ කතා පොත් ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔය බණ පොත් ටිකක් එහෙම තියෙනවා මේ සයිඩ් එකේ මේ පැත්තේ. මෙතන ඉතින් කතුරු ගම්, ඒවා මේවා, සෙලෝ ටේප්, ඒ වගේ දේවල් ටිකක් තියාගෙන ඉන්නවා. මෙතන තව ක්‍රීම් එකක් තියෙනවා. මොකද මේ ක්‍රීම් එක මම කකුල් දෙකේ විතරයි ගන්නෙ. මේකත් මට මගේ අම්මයි අපු ක්‍රීම් එකක්. ඉතින් ඒ නිසා මේ ක්‍රීම් එක මම මෙතන තියන් ඉන්නේ. මේ ලස්සනට නිකන් ඔය පොඩි පොඩි අනම්මනම් කොස්මෙටික් දාලා තියෙන පොඩි බොක්ස් එකක්.
තියෙන්නේ මං කිව්ව පොට් ටික දාලා තියෙන බෑග් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනින් මේ පැත්තට ගියාම ආයෙ තියෙනවා මෙන්න මේ වගේ චූටි කබඩ් එකක්. ඒකේ තියෙන්නේ මේ බොක්ස් එකේ දාලා තියෙන්නේ ඇත්තටම මගේ විටමින් එක තියෙනවා. මේ ගැන විස්තරත් මම මගේ කොණ්ඩේ රහස් කියන මූවි ක්ලිප් එකේ ඔන්න දාලා තියෙනවා. මේ මල්ටි විටමින් එකක් ෆුඩ් සප්ලිමන්ට් එකක් කියන්නේ පුළුවන් මේක මල්ටි විටමින් එකකට වඩා. ඉතින් ඊට පස්සේ සිල්ලාලේප ඒ වගේම තුවාලයක් වුණාම ගන්න ක්‍රීම් එකක් ඒ දේවල් දාලා තියෙනවා මේ බොක්ස් එකේ. ඊට පස්සේ මගේ පොට් ටිකක් තියලා තියෙනවා මේ පැත්තේ. ඊට පස්සේ තියෙන්නේ අතීති මගේ මේකප් බඩු දාලා තියෙන්නේ. මම මෙන්න මේ වගේ චූටි බොක්ස් එක. මොකද මට ගොඩ මේකප් බඩු නැහැ. මොකද මම YouTube එකට විතරයි මේකප් කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ගත්ත දේවල් ටිකක් තමයි තියෙන්නේ. සහ දැන් ළඟදිත් මේකප්ස් ටිකක් එකතු වෙනවා ඔයාලා දකින්න ඇති. ඒ දේවල් ටික දාලා තියෙන්නේ මම මේකේ. ඊට පස්සේ මේකේ තියෙන්නේ බ්‍රෂ් මේකප් බ්‍රෂ්. ඉතින් මේකප් බ්‍රෂ් ටික මම මේ විදිහට මේකේ දාලා තියෙනවා. මෙතන පල්ලහෙන් තව ලාච්චුවක් තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඒකේ තියෙන්නේ මගේ පණ එතකොට කොණ්ඩ බූල් මේ බොක්ස් එකේ දාලා තියෙනවා කොණ්ඩ කටු කොණ්ඩ ක්ලිප්ස්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ චූටි චූටි බොක්ස් වලට දාලා තියාගන්න එකේ මං හිතනවා ඉඩ ගොඩක් ඉතුරු වෙනවා කියලා. ඉතින් මේ පොඩි බොක්ස් එකේ තියෙන්නේ මගේ ඔරලෝසු ටික අන්න ඒ විදිහට දාලා තියෙනවා. මෙතන පණ තියෙනවා. මේකේ චූටි කරාඹු මේ හෝල්ඩර්ස් නම් මේ ෆෝන් හෝල්ඩර්ස් නම් ඔයාලා කලින් දැකලා ඇති. ඉතින් කලින් මගේ මූවි ක්ලිප්ස් වල ඉතින් හැට්ට කටු ওই දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම ඉතින් ඉඳ ගන්න මෙන්න මේ වගේ චූටි බංකුවකුත් තියෙනවා. ඉතින් ඩ්‍රෙසින් ටේබල් එක ඔන්න ඔය වගේ තියෙන්නේ. ඉතින් මෙතන උඩ ඉන්නවා ඔන්න තියලා මගේ ටෙඩි බෙයා කෙනේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ තියෙන්නේ. සහ ඔන්න ඔය වගේ පිළිවෙලකට තමයි මම මගේ ඩ්‍රෙසින් ටේබල් එක හදාගෙන ඉන්නේ. ඉතින් මං හිතනවා ඇත්තටම මුලින් කිව්වා වගේම මේ වගේ මූවි ක්ලිප්ස් වලින් මං හිතනවා ඇත්තටම මට දෙන්න ඕනි උන අයිඩියා එක තමයි මොටිවේෂන්. මොකද මම හිතනවා ඔයාලටත් මේ වගේ මූවි ක්ලිප්ස් බලලා කැමැත්තක් ආසාවක් ඇති වෙයි කියලා ඔයාගේ ඩ්‍රෙසින් ටේබල් එකත් ලස්සනට පිළිවෙලට තියාගන්න. ඉතින් මම වුණත් එහෙමයි තව කෙනෙක්ගේ වීඩියෝස් බලලා ඇත්තටම එයාලගේ හොඳ දේවල් ගන්න තියෙනවා නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න මමත් ආසයි. ඉතින් මං හිතනවා ඔන්න ඒ දෙයට ඔයාලට මේ මූවි ක්ලිප් එක උදව්වක් වෙන්න ඇති කියලා. ඉතින් මතක් කරනවා ඔන්න මහේෂි මූවි Facebook page එකත් එක්ක ඒ වගේම මහේෂි මූවි Instagram එක එකතු වෙන්න. එතකොට ඔයාලට මොන හරි දෙයක් ගැන අහන්න තියනවා නම් නැත්නම් ඉස්සරහට මොන වගේ මූවි ක්ලිප්ස්ද කරනවට කැමති කියලා ඔන්න ඔයාලට ඔයාලගේ අදහස් මට කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ මූවි ක්ලිප් එකට කැමති නම් ඔන්න ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. මහේෂි මූවි YouTube channel එක ලස්සන කියලා හිතනවා නම් ඔන්න subscribe කරලා channel එකට එන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් තවත් ලස්සන මූවි ක්ලිප් එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩාරිය පරිස්සමින් ඉන්න ඕනි කියලා මතක් කරනවා.